ඔවු හැබැයි එක නිකම්නිකන් සංචාරයක් නෙවෙයි. මේ ලියුම් කවර පහේ චීනෙදි ජයගන්නවන අභියෝග පහක් සඳහන් වෙනවා. අභියෝග පහ? චීනෙදි කිහිල්ල රසිකයි වරුණේ එක තමයි මේ අභියෝග පහ ජයගන්න ඕනි. හරි. මං කැමති අභියෝග පහ බාර ගන්න. ඔයා කොහෙදනේ අභියෝග වලට කැමති? ඔයත් එක්ක ඉන්නකම අභියෝගයක් නේ ඉතින්. දැන්ම කියවන්න එපා. චීනෙදි කිහිල්ලම බලන්න. ඒකත් එහෙමද? හරි. එහෙනම් ඔන්න වරුණී රසිකා අපි ඔයගොල්ලෝගේ අභියෝග පහ බාරගත්තා. එහෙනම් චීනෙදි හම්බෙමු. අද මේ ශාලීම් පන්සල ගැන අපිට අභියෝගයක් සම්පූර්ණ කරන්න තියෙනවලු. මොකක්ද ඒ අභියෝගය? තියෙන්නේ මෙයාගේ අතේ. ඊට කලින් අපි දෙන්නට තව පොඩි වැඩක් තියෙනවා කරන්න. අපි දෙන්න ඔය දෙන්නට පොඩි තෑගි දෙකක් ගෙනාවා. ලංකාවෙන්මයි ගෙනාවේ. කොහොම ස්තුතියි. ඔබට පස්සේ බලන්න. පැයක් ඇතුළත ශාලීම් පන්සලේ තියෙන කුම්ෆු ගැන සංකේත හොයාගන්න. එවැනි සංකේත තුනක් හොයාගත්තොත් ඔබ සාර්ථකයි. පැයකට පසුව මේ ස්ථානයේ හමු වී ප්‍රතිඵල පරීක්ෂා කරන්න. අමාරු නෑ වගේ. ඒ වුණාට වරණි අපිට පැය ඉන්න හම්බ වෙන්නේ. ඔව් මේක ලොකු පන්සලක් නේ. ඒ තමයි ඒ තමයි. එහෙනම් අපි කවුන්ට අයම් දෙකකට බෙදාගෙන කරමුකෝ. හොඳයි. අපි සූදානම්. හරි හරි. බස් එක හමු වෙමු. හමු වෙමු. අන්න මේ මොකක්ද? මේ ශාලීම් පන්සලේ හාමුදුරුවරුන්ගේ කුන්ෆු පුහුණු වීම නිසා ඉතුරු වෙච්ච ලකුණු තමයි. ඇත්තද? මේ වගේ ලකුණු ඇති වෙන්නේ උන් වහන්සේලා කොච්චර පුහුණු වීම කරලා ඇතිද? බබා මේ වරුණේ රසිකයි දැන්ටම කුන්ෆු සංකේතයක් හොයාගෙනනේ. මෙච්චර ඉක්මනට? දැන් මොකද කරන්නේ? අර අතන ස්වාමීන් වහන්සේලා කුම්ෆු පුහුණනවා නේද? අපිට එතනට යන්න? මේ අපිට නිකන් නියම කුම්ෆු වල නිකන් සරල දේවල් ටිකක් හරි අද ඉගෙන ගන්න පුළුවන් නම් ෂොක් නේ. අපි උන්වහන්සේලා ගහලා බලමුද? අවසරයි. අවසරයි ස්වාමීන් වහන්ස. අපිට කුම්ෆු ටිකක් උගන්වන්න පුළුවන්ද? වරුණි එන්න බලන්න මගේ සොයා ගැනීම. මේ පිදු සිදුවාමුල තියන්නේ ශාලීම් පන්සලේ හාමුදුරුවරු ශාලීම් කුන්ෆු කලාව පුහුණු වන ආකාරය, ඒ වගේම උන්වහන්සේලා රට ආරක්ෂා කරන්නත් ජනතාවට සහාය වෙන්නත් ආකාරය. මේන්න බලන්න. මේකෙන් කියවෙන්නේ මේ වසර 1400කට විතර කලින්ම මේ පන්සලේ හාමුදුරුවෝ 13 නමක් මේ රටේ අධිරාජයා පෙරා ගැනීමේ කතන්දරයක්නේ. ශාලීම් කුන්ෆු ගැන සංකේතයක් ලෙස අනිවාර්යයෙන්ම සලකන්න පුළුවන්. ඕ හරි හරි.
දැන් තාත්වය කොහොමද කියලා. වරුණි රසික. ශාලින් කුන්ෆු කලාවේ උරුමය අද දක්වාම පවතින්නේ මෙසියරු හම්දුරුවරුන්ගේ ප්‍රබල අධිෂ්ඨානය සහ අප්‍රමාණ කැපවීම නිසා පමණක් නොවෙයි. ඊද මුව වුණේ චීන සංස්කෘතිය. චීන සංස්කෘතියෙන් පෝෂණය ඒ තව තවත් වර්ධනය වෙලා තියෙනවා. ඔව්, වසර දහසකට වැඩි ඉතිහාසයක් ඇති ශාලින් කුන්ෆු කලාවේ පරමාදර්ශය මිනිස් සිරුරේ අභ්‍යන්තර සහ බාහිර ඒකාග්‍රතාව සුසංයෝගීව පවත්වා ගැනීම. එතකොට ශාලින් කුන්ෆු සංස්කෘතිය මානව ශරීරය තුළින් ඍජුවම සහ පැහැදිලිවම පිරිනිවු කෙරෙන චීන සංස්කෘතිමය ආකෘතියක් කියලා කියන්න පුළුවන්.